ගවඝාතනයට එරෙහිව අපගේ වැඩසටහන තුලින් ගවමස් පරිභෝජනය කිරීමෙන් ඇතිවන ලෙඩ රෝග සහ මෙරට ඒකපුද්ගල ගවමස් පරිභෝජනය සම්බන්ධයෙන් අප ඔබ වෙත කරුණු ඉදිරිපත් කළා. ගවඝාතනය සම්බන්ධයෙන් අප එලෙස එයට එරෙහිව ඔබව දැනුවත් කරද්දී අනුරාධපුර ප්‍රදේශයෙන් අපට ඉතාමත් සංවේදී පුවතක් වාර්තා වුණා. නීති විරෝධී ලෙස මස් පිණිස ඉතාමත් හිංසාකාරී ලෙස අනුරාධපුර මිහින්තලේ ප්‍රදේශයේදී ප්‍රවාහණය කරමින් සිටි ගවයින් සහ මී ගවයින් 37 දෙනෙකු සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුවතේ සංවේදීම කාරණාව වන්නේ ඉතාමත් අමානුෂික ලෙස ප්‍රවාහණය කරමින් සිටි මෙම ගවයින් සහ මී ගවයින්ගෙන් ඇතැම් සතුන් මෙලෙස මිය ගොස් සිටීමයි. මෙවන් අමානුෂික සිදුවීම් මේ පුණ්‍ය භූමිය තුල නැවත ඇතිවීමට ඉඩ නොදී ගව ඝාතනය මෙරටින් කඩිනමින් තුරන් කිරීම සියලු දෙනාගේ වගකීමක්. ඇමති මණ්ඩලය සාකච්ඡා කරලා තියෙනවා. ඇමති මණ්ඩලයත් ඒකමතිකව තීරණය කරලා තියෙනවා ගව ඝාතනය නතර කළ යුතුයි කියලා. මෙන්න නැවතත් අපිට ආලෝකයක් ලැබෙනවා. දැන් විශේෂයෙන්ම මහජන බලවේගය උද්දීප්තිමත් කළ යුතුව තියෙනවා රජය විසින් තීරණය කරපු මේ තීරණය හරි අඩියක්වත් පස්සට තියන්න එපා ගත්ත තීරණය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි කියන මහජන මතය ආණ්ඩුවට කියන්න ඕන. එතන දේශපාලනයක් ආගමක් ජනවර්ගයක් නැහැ. අපි සාකච්ඡා කරන්නේ යහපත සහ අයහපත පිළිබඳ සිද්ධිය පමණයි. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.